සංවිධාන වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන 60කට වැඩි සංඛ්‍යාවක් රජයේ වෛද්‍යාරික සංගමයේ ආරාධනයට අනුව අද දිනේ තුල මේ ස්ථානට ඇවිල්ලා විශේෂයෙන් මේ මොහොතේදී රටේ ඇතිවලා තියෙන වර්තමාන තත්ත්වය ඒ තත්ත්වේ පාවිච්චි කරලා පාලක පැලැන්තිය විසින් තමන්ගේ හිතසුව පිණිස රට පැත්තකින් තියලා ගණිමින් සිටින සමහර මර්ධනකාරී ක්‍රියාමාර්ග පිළිබඳ ඉතාම ගැඹුරු දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. ඒ වගේම අද දවසේ අත්‍යවශ්‍ය හේතු හින්දා සහ විවිධ ප්‍රශ්න හින්දා සංවිධාන 40කට වැඩි සංඛ්‍යාවක් අපිට දැනුම් දීලා තිබුණා ඊළඟ සාකච්ඡාවට සහභාගි වෙන්නම් කියන කාරණය. අද පැවිදි සංවිධාන සියල්ලම ඉතාම පැහැදිලිව මුලින්ම තීරණය කළා මේ හැදිච්ච ව්‍යුහය අඛණ්ඩව ඉදිරියට අරගෙන යන්න ඕනයි කියන කාරණය. එතෙන්දී අපි මීට කලකට ඉස්සෙල්ලා විශේෂයෙන්ම සිංගප්පූරු ගිවිසුම සහ එඩ්ගා ගිවිසුම වගේ රට අහිත කර ගිවිසුම් ගැන කතා කරනකොට ඒ ගිවිසුම් වල ක්‍රියාකාරීත්වයට එරෙහිව මෙරටේ සිවිල් සංවිධාන එකතු වෙලා රජ වෛද්‍යාරික සංගමේ මඟ පෙන්වීම සහ ඒ නායකත්වය යටතේ අපි හැදුවා රට සුරකින ජනපවුල. ඒතර අද දවසේ මේ හැදිච්ච සංවිධාන ව්‍යුහය මේ සියලු දෙනාම එකතු වුණා රට සුරකින ජනපවුල කියන තේමාව ඔස්සේ ඉදිරියට ගෙන යා යුතුයි කියන එක තමයි පළවෙනි කතා. ඊළඟට අපි කතා කළා අපි පොදු සංවිධානයක් විදිහට පොදුවේ මොනවද අපිට පොදුවේ එකඟ වෙන්න පුළුවන් කාරණා කියලා. ඉතින් සාකච්ඡාවට භාජනය වෙච්ච ප්‍රධාන කාරණා හතරක් තිබුණා. ඒතරේ සාකච්ඡාවට භාජනය වෙච්ච ප්‍රධාන කාරණා හතර අපි තේමාවන් කිහිපයක් ඔස්සේ අපි ඉස්සරහට ගෙන යන්න තීරණය කළා. ඒ අනුව සියලු දෙනාම අද දවසේ එකඟතාවයේ පළ කළා. ඒ ආගේ එක එක සංවිධාන වලට ගිහිල්ලා මේ තේමාවන් පිළිබඳ වැඩිදුරටත් සමාජිකත්වයක් සමග කතා කළා. ඊළඟ හමුව සඳහා නිශ්චිත වෙච්ච ක්‍රියාමාර්ග රැගෙන පැමිණිය යුතුයි කියන කාරණා. රජ වෛද්‍යාරික සංගමයේ විදිහට මේ අද සිද්ධ කරන්නේ අද දවසේ අපි පොදුවේ කතා බහ කරපු කාරණා මොනවද කියන එක සම්බන්ධයෙන් රටට එලි කරා. එතන මේ සම්බන්ධ යම් යම් තීන්දුව తీරන වලට ආවා. නමුත් මේ තීන්දුව දෙන්න නිශ්චිත කර ගැනීම සඳහා එළඹෙන බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ 13 වෙනිදා දවල් 12ට නැවත වතාවක් රට සුරකින ජලපවුරු සංවිධානයේ විදිහට මෙතෙන්දි රැස් වෙමු කියන කාරණයෙන් තමයි එකඟතාවය අවසන් වෙන්නේ. අපි මොනවද කතා කළේ කියන කාරණේදී මම හිතන රටට වැදගත් වෙන වෘත්තීය සමිති ව්‍යාපාර විතරක් නෙමෙයි සිවිල් සංවිධාන වලට ජනමාධ්‍ය වේදීන් විදිහට තමුන්නාසලා සියලු දෙනාට වැදගත් වෙන කාරණා ගණනාවක් අපි කතා කරමු. ඉතින් පළවෙනි වැදගත් කාරණේ තමයි සියලු දෙනා අනුකූලතාවය දක්වපු කාරණයක් තමයි මුළු රටටම එක නීතියක් කියන කාරණා. රට තුල පුද්ගලයෝ විදිහට උස් පහත් කම් අනුව වෘත්තීය අනුව දේශපාලන පාට පක්ෂානුව පක්ෂ විපක්ෂභාවය අනුව දුප්පත් පොහොසත් අනුව එක එක අයට යාතින් අනුව ආගම් අනුව වෙනස් වෙනස් නීති තියෙන්න බෑයි කියන එක පොදුවේ මේ සංවිධාන 60කට අධික සංඛ්‍යාව අද පොදුවේ කතා බහ කරපු පළවෙනි කාරණා. මේ කාරණේ ඇතුළේ අපිට අපේ රටේ දැනට උද්ගත වෙලා තියෙන ප්‍රශ්න බොහොමයක් විසඳගන්න පුළුවන් කියන එක තමයි සංවිධාන සියල්ලෙම අදහස. ඒතකොට මේ රටට පොදු රටට එක මුළු රටටම එක් නීතියක් කියන කාරණය එක් එක් සංවිධාන වලට ගැලපෙන විදිහට සහ සමස්තයක් විදිහට රටට ගැලපෙන විදිහට ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් පුළුල් පොදු වැඩපිළිවෙලා ඉදිරි රැස්වීමෙන් පස්සේ රටට ඉදිරිපත් කරන්න රට සුරකින ජනපවුර විදිහට අපි බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණේ තමයි අද සහභාගී වෙච්ච බොහෝ දෙනා කියපු දේ තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ උනත් විවිධ දෙනා විවිධ ප්‍රකාශ කළා. නමුත් අපි දැකපු දේ තමයි මේ සිද්ධිය වගකීම සහ එතනින් එහාට ගිහිල්ලා වගවීම නිශ්චිත වශයෙන් බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ හින්දා තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුව තුල තේරීම් කාරක සභාව දදා මේ ගැන නැවතත් විභාග කරමින් කවුද මේකට වග කියන්න ඕන කාගේද මේකේ වගකීම කියන එක තාමත් කොයමින් අතපත ගාමින් ඉන්නේ. ඒ නිසා අද මේ රැස් වෙච්ච සියලු දෙනා තීරණය කරපු දෙයක් තමයි ආයතනික මට්ටමින් වෙන්න පුළුවන් පුද්ගල මට්ටමින් වෙන්න. මේ කොයි මට්ටමින් වුණත්
වගවීම කියන එක නිශ්චිතව තහවුරු විය යුතුයි. යම්කිසි සිද්ධියක් අපි ගත්තොත් ඒ සිද්ධියට වගවිය යුතු පුද්ගලයෙක් ආයතනයක් කණ්ඩායමක් සිටිය යුතුයි. ඒ වගවීම එකිනෙක අතර සමපාත නොවිය යුතුයි. ඒ වගවීම හරියට ඉෂ්ට කළේ නැත්තම් ඒ වගවීම ඉෂ්ට නොකළ පුද්ගලයාට හෝ ආයතනයට විරුද්ධව කටයුතු කරන්න මෙරටේ සාමාන්‍ය පුරවැසියන්ට අයිතිය තිබිය යුතුයි. ඒක තමයි අපි දෙවනුව ගත්ත සාකච්ඡාවට ගත්ත ප්‍රධාන මාතෘකාව. වැදගත්ම දේ තමයි මේ කැබිනට් මණ්ඩලෙ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රටේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන්, කවුරු වුණා ආයතනයක්ව පුද්ගලයෙක් විදියට ඒ සිද්ධියට මෙයා වගවිය යුතුයි කියලා නිශ්චිතව හඳුනා ගැනීම වැඩ පිළිවෙලක් සහ ඒ හඳුනා ගන්න අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම, එහෙම නැත්නම් ඒ අයට විරුද්ධව හඬ නැගීමේ, ඒ අයට විරුද්ධව කටයුතු කිරීමේ අයිතිය රටේ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු පුරවැසියන් ලබා දිය යුතුයි කියන එක තමයි අද ගත දෙවෙනි තීන්දුව. ඊළඟ මම රටට වැදගත් වෙන තවත් වැදගත් තීන්දුවක් එහෙම නැත්නම් අපි සාකච්ඡාවක් කරමු. ඒ තමයි රටේ ජාතික සම්පත්. මේ විදියට දිගින් දිගටම පිටරටන විකුණන්න, විදේශීකරණය කරන්න අපිට රටක් විදියට බලාගෙන ඉඳ දීලා බලාගෙන ඉන්න පුළුවන්ද කියන කාරණා. ජාතික සම්පත් විකිණීම, ජාත්‍යන්තර කිවිසු මත්සන් තැවීම, මේ සියල්ල පොදුවේ එක තේමාවක් හැටත ගත්තහම කැබිනට් මණ්ඩලයට මේ රටේ අයිතියක් තියෙනවා. මොකද අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාව උඩින්ම ගහලා තියෙන රහසිගතයි. එතකොට එහෙමනම් මේ රටේ සම්පත්, මේ රටේ දේපල, මේ රටේ මහජනතාවට අයිති දේවල් කැබිනට් මණ්ඩලයේ රහසිගතයි කියලා කියනවනම්, කැබිනට් පත්‍රිකා රහසිගතයි කියලා කියනවනම්, මේ රටේ දේපල රහසිගතව පිටරටට විකුණන්න ඉඩ දීලා කැබිනට් මණ්ඩලයට බලාගෙන ඉන්න අපිට බෑයි කියන එක අද පොදුවේ ගත තියෙනවා. පැහැදිලිවම අද අපි කතා බහ කළා මේ සඳහා මේ රටේ ජනතාවගේ අනුකූලතාවය ලබා ගත යුතුයි. අපි දැක්කා මේ රටේ අද සිද්ධ වෙන සමහර දේවල්. උදාහරණ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිද්ධිය ගන්නකො, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මේ වෙනකොටත් සිද්ධ වෙන මුදල් අවභාවිතාව. සෞඛ්‍ය ලේකම්වරිය කියන මට කරන්න දෙයක් නැහැ, කැබිනට් අනුමැතිය ලැබිලා. කැබිනට් මණ්ඩලෙ මෙහෙම තීන්දුව තියන්න ගන්න පුළුවන්. මේ රටේ මූල්‍ය බලතල අපි දන්න තරමින් තියෙන පාර්ලිමේන්තුව. ඒක පාර්ලිමේන්තුවට පයින් ගාලා තියෙන ක්‍රමවේද වලට පයින් ගාලා කැබිනට් තීරණ වලින් රටේ මහජනතාවගේ මුදල් බිලියන ගණන් වියදම් කරන පෞද්ගලික ආයතනය. මේ තත්ත්වෙට ඉඩ දෙන්න බැහැයි කියන එක අද දවසේ රට සුරකීමේ ජනපෞර විදියට, රට සුරකින ජනපෞර විදියට අපි යම්ුරු ලෙස කතා කරා. මෙතෙන්දි කතා වුණා අද ඇත්තරම කැබිනට් මණ්ඩලේ පාවිච්චි වෙන්නේ හොරකම් කරන අයට හොරකම් කරන්න ඉඩ දෙන, රට විකුණන අයට රට විකුණන ලයිසන් දෙන මධ්‍යස්ථානයක් විදියට තමයි අද කැබිනට් මණ්ඩලේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කැබිනට් මණ්ඩලයට එහෙම අත්නොමතික විදියට වැඩ කරන්න දෙන්න බෑ. වගවීම ඇති විය යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම මෙවැනි ක්‍රියාවල යනවා නම් රටේ ජනතාවගේ මතයට, එහෙම නැත්නම් ජනමත විචාරණයකට අනුව විය යුතුයි කියන එක ඉතාම පැහැදිලිව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා මේ සමහර අවස්ථාවල උල්ලංඝනය වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 157 වෙනි වගන්තිය ඉතාම පැහැදිලිව කියනවා රටේ නීතියක් බවට පත් වෙන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට 3/2ක් අනුමැතියක් අවශ්‍යයි කියලා මේ වගේ කිවිසුම්. මේ කිසිවක් නැතුව තමයි කිවිසුම් ගහන්නේ රටේ දේපල විකුණන. ඒ සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙලකට ආයතු කියන කාරණේ අද ගැඹුරින් සාකච්ඡා කරමු. හතරවෙනි කාරණේ තමයි අපි කතා කරන මේ ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සකල විද මර්ධනකාරී පනත. එතන අපිට පේන්න තියෙන දේ තමයි අද දවසේ අපි කතා වුණා ප්‍රතිත්‍රස්ත පනත නැතුව ප්‍රතිත්‍රස්ත පනත ඇතුළේ තියෙන සමහර දේවල් කෑලි කෑලි විදියට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. දැන් මේ අද දිවයින පුවත්පතේ මුල් පිටුව දැන් තමුන්නාසලට ජනමාධ්‍යවේදීන්ට දැනුම් දීමක් කරනවා මේ රටේ කැබිනට් මණ්ඩලය. නෝට කැබිනට් අනුමැතියක් හම් වෙන එක තමයි ලස්සන වැඩි. එයා කියනවා වැරදි පුවත් දැම්මොත් වසර 5ක් සිර දඬුවම් ලක්ෂ 10ක දඩ. කවුද තීරණය කරන්නේ ජනමාධ්‍යවේදීන් විදියට තමුන්නාසලා මේ ලියන හරි කියන හරි වාර්තා කරන හරි දේ වැරදි කියලා? ඒක කරන්නේ ඒගොල්ලම තමයි. මේ ප්‍රතිත්‍රස්ත පනත නැතුව ප්‍රතිත්‍රස්ත පනත රැගෙන ඒම තුලින් මේ කැබිනට් තීරණ විදියට මේ ගේන දේවල් තව නීත්‍යානුකූල කරගන්න ඒ අය දරන උත්සාහය සම්බන්ධයෙන් අද දවසේ රට සුරකින ජනපෞර විදියට කතා කරා. විශේෂයෙන් අද මේ ජනපෞර ඇතුලේ කතා කරපු ප්‍රධාන දේ තමයි මේ බොහෝ මර්ධනකාරී යනපනත් සහ මේ ගේන නීති නීති මේ වගන්ති මේ බහුතරයක් අපේ රටේ ලියවිච්ච, එහෙම නැත්නම් අපේ රටේ උදවිය ගතින්
නිෂ්පාදනය වෙච්ච දේවල් නෙමේ විදේශ බලවේගවලට විදේශ ආක්‍රමණවලට රට ගොදුරු කරන එක පොදු තේමාවක් යටතේ තමයි මේ සියල්ල ගෙනෙන්නේ කියන කාරණේ අර කතාව. ඒ අනුව ප්‍රතිතස්ත පනත ඇතුළු විදේශ ආක්‍රමණවලට එරෙහිව විශේෂයෙන්ම මර්ධනකාරී යනපන පරාජයට පත් කිරීම සඳහා රට සුරකින්න ජනපෞර විදියට ඉදිරියේදී කටයුතු කළ යුතුයි. එහරා මේ රටේ සිවිල් සමාජයේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තියෙන ඉඩ නැති කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ වැඩ පිළිවෙල පරාජයට පත් කළ යුතුයි. රට තුල ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය ස්ථාවර කරන්න එහෙම නැත්නම් තහවුරු කරන්න අපිට ගත හැකි ක්‍රියාමාර්ග වලට ආ යුතුයි කියන කතාව. ඒ නිසා සමස්තයක් විදියට ගත්තාම මුළු රටට පොදු එක් නීතියක් ආයතන සහ පුද්ගලයන් විදියට වගවීම සහතික කිරීම, ඒ වගවීම නිශ්චිත වීම, ඊට අමතරව ජාතික සම්පත් කැබිනට් පත්‍රිකා හරහා විගුණණයක වහාම නතර කර දැමීම, ඒ වගේම ප්‍රතිතරස්ත පනත ඇතුළු විදේශ ආක්‍රමණික බලපෑම් වලට ගොදුරු වෙමින් රට තුළට එන මර්ධනකාරී යනපන පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ග ගැනීම කියන පොදු කාරණා වලට අද දවසේ එකඟතාවයක් පළ වුණා. මේ සියලුම කාරණා අද දවසේ එකඟ වුණා. තමන්ගේ සමාජිකත්වයේ අරගෙන ගිහිල්ලා මේ සියලුම කාරණා වල නිශ්චිත තමන්ගේ ආයතනයට සහ තමන්ගේ වැඩබිමට අදාළව වැඩ පිළිවෙල සකස් කළා. එළවෙන 13 වෙනිදා නැවත වටේකින් හම් වෙලා මේ සම්බන්ධයෙන් රටට විශේෂ දැනුම් දීමක් සිද්ධ කරන්න මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන. ඒක තමයි අද දවසේ රාජ්‍ය වෛද්‍යාලික සංගමයේ කැඳවීමෙන් මේ සිදු වෙච්ච රට සුරකින්න ජනපෞර හරහා අද දවසේ සිදු වුණ දේ. ප්‍රශ්න මොකක්ද? ડોક્ટર මේ සූදානම් තවත් අරගෙන එකද? එහෙමයි. රාජ්‍ය වෛද්‍යාලික සංගමයේ කියන වෘත්තීය සමිතිය. ඒ වෘත්තීය සමිතියේක තියෙන ප්‍රධානම කාර්යයක් තමයි තමන්ගේ සමාජිකත්වයේ තියෙන ඒ සුබ සාධනය සහ ඒ අවශ්‍යතාව වෙනුවෙන් පිණිස. ඒ දේවල් කරන අතරතුරේදී අපිට වෘත්තීය සමිතියක් කරන්න ඕන රටක් ඉතුරු වෙනවා. ඒ නිසා ඉතාම පැහැදිලිව රාජ්‍ය වෛද්‍යාලික සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළා අපේ වෘත්තීය අරගල යන අතරතුරේදී රට හරිතැනට ගෙනියන්න අපිට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග වලට ආ යුතුයි කියලා. එතෙන්දී අපිට තනියෙන් කළ හැකි දේවල් තියෙනවා, පොදුවේ කළ යුතු දේවල් තියෙනවා. ඒ සියල්ල තෝරා බේරාගෙන සමිඥානිකව කටයුතු කරන්න රජයේ වෛද්‍යාලික සංගම විදිහට අපි ඉදිරියේදී කටයුතු කරන්න ලෑස්ති.